मधुवित पाने එහෙම තමයි දේවස්ථානෙට යන්නේ. හෝටල් වල පිඟන් හොදන එක කියලා තමයි මට ඇත්තටම කිව්වේ. අර අන්තිමම පොල ඉවර වුණාම මේ අර කැරට් අල රතු අල ගොඩ ගහලා ගොඩක් රුපියල් 40යි මේක අරගෙන ගිහිල්ලා තමයි සතියෙම අම්මා උයන්නේ. තාජ් සමුද්‍ර හෝටලේ ඉස්සරහා තියෙන ගෝල් ෆේස් එක ගෝල් ෆේස් එකේ නිදි ගන්න. අපේ ප්‍රශ්න පහ ඔබට මදි ඇත්තටම ඔබගේ ජීවිතය පැහැදිලි කරන්න. එතකොට තමයි මම දැනගත්තේ ස්වර්ග ටීවී නාලිකාවට නිවේදකෙක්ව නිවේදිකාවක් ගන්නකොට සම්මුඛ පරීක්ෂණයක් තියලා ගන්න කියලා. හැබැයි මට නිවේදකෙක් වගේ රඟපාන්න බලුවා මම ඇත්තටම ඒ වචනේ එහෙමම කිව්වා. විසඳුමක් නැතුව අපිව බලන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට ඔබගේ ජීවිතයෙන් ගන්න දේවල් ඇති. ඔබට මිනිස්සු කුඩුකාරය කියලා කියයි, කාලකන්ණිය කියලා කියයි, අවජාතකයා කියලා කියයි. මිනිස්සුන්ගේ වචන වලට ඔබ යට වෙන්න එපා. සබඳ අපි කඳු නොවෙමු. උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු. එකම ගඟකට වැටෙන प्रश्न पहा विशेष विशेष प्रोग्राम ඉතින් මම කියන්න කැමති අද මගෙත් එක්ක එකතු වෙලා ඉන්න පුද්ගලයා සහාය නිෂ්පාදකවරයෙක්. ඒ වගේම ඔහු මේ වෙනකොටත් ප්‍රසිද්ධ නාලිකාවක නිවේදනය කරන පුද්ගලයෙක්. ඉතින් ප්‍රසිද්ධ නාලිකාව නම් ස්වර්ග ටීවී එක. ඉතින් මම කියන්න කැමති ඔගොල්ලෝ එයාව දකිනකොටත් හැබැයි හොඳටම දන්න පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඉතින් කොහොමද සංජය? ගොඩක් හොඳින් ඉන්නවා. හරි. ඉතින් අද මගෙත් එක්ක එකතු වෙලා ඉන්නේ සංජය. ඉතින් අද අපි ඇත්ත කතා කරන්න හදන්නේ ඔහු අර මං කිව්වා වගේ ගොඩක් ටයිටල්ස් තියෙන පුද්ගලෙක්. සංජය මම කැමති අපි බලන් ඉන්න කට්ටියට මෙහෙම කියන්න. ඔයා ගැන අද මම කතා කරන්න යන්නේ ඔයාගේ අතීතයත් ඔයාගේ වර්තමානයත් ගැන. සංජය හිටපු තැනත් සංජය අද ඉන්න තැනත් ගැන. ඉතින් සංජය මං කියනවට වඩා මං හිතනවා ඔබ ගැන ඔබ හොඳින් දන්නවා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් අපේ ප්‍රේක්ෂකයන්ට කියන්නකෝ ඔබ කවුද? කොහෙන්ද? මොනවද කරන්නේ කියලා. ඔව් ක්‍රිස්නා ඉස්සෙල්ලාම අපි ස්තුතිවන්ත වෙනවා. ඔබට අද රාජගිරිය බෙතනි ක්‍රිස්තියානි ජීවන මධ්‍යස්ථාන ප්‍රධාන පූජකතුමා කරු ඩිෂාන් ඩී සිල්වා දේවගැතිතුමා සහ මේ වැඩසටහන වටා එකතු වෙලා ඉන්න හැම කෙනෙකුටම ස්තුතිවන්ත වෙනවා. මං වගේ කෙනෙක්ව අද මේ වැඩසටහනට සම්බන්ධ කර ගැනීම නිසා මේ කතාව පටන් ගන්න ඕන. මම කැමතියි මගේ කුඩා කාලයට යන්න. මම ඉපදින්නේ හැදින්නේ වැඩෙන්නේ බොහොම සුන්දර ගමක මිනුවන්ගොඩ යටියන කියන ගමේ 1993 දොළොස්වෙනි මාසේ 24 වෙනිදා තමයි මම ඉපදෙන්නේ. මගේ පවුල් පසුබිමේ ක්‍රිස්තිනා මගේ තාත්තා මගේ අම්මා එක තව සහෝදරයෝ 3 දෙනෙක් ඉන්නවා. අපි හැමෝම පුංචි කාලේ ගොඩාක් හොඳට හිටපු අය. මගේ ආදරණීය පියා එතුමා මං සිහි කරන්න ඕන එතුමා ගුවන් නියුමයක් වෙන්න ඉගෙන ගත්තා. කුමාරසිංහ දේපලවෙලඳාම් කියන ව්‍යාපාරයේ අපි වටා ගෙතුණු බැඳුණු බොහෝ දේවල් අපේ පුංචි කාලේ තිබ්බා. ඇත්තටම අපිට පුංචි කාලේ කිසි අඩුවක් තිබුණේ නැහැ. අපි බොහෝම හොඳට ජීවත් වුණා. ඉතින් පසු මම මගේ පාසල් අධ්‍යාපනය ආරම්භ කරන්නේ මිනුවන්ගොඩ නාලන්දා ජාතික පිරිමි පාසලේ. මේ පාසල් ජීවිතේ ක්‍රිස්තිනා වයස අවුරුදු වලින් දැන් සිහි නොකරත් පාසලේ 4 වසරේදී අපේ පවුලේ මහා වැටීමක් සිද්ධ වෙනවා. ඒ තමයි මම ඉස්කෝලේ 4 වසරේ අපේ තාත්තා රටේ ඉඳලා ලංකාවට ඇවිල්ලා අපේ ගේ සහ ඉඩම උගස්තිනා බැංකුවට එතුමා රට යන ඒජන්සි එකක් කරනවා. මේකේ ලොකු ණයක් වෙලා මේ ගේ උගස්තිනා ණය බේරන්නේ. අන්තිමටම මොන තරම්නම් හිර වුණාද කියලා කියනවා නම් ත්‍රිසේනා මේ මාසේ කීයකට හරි ගේ විකේ නැත්තම් ලබන මාසේ ගේ බැංකුවට සින්න වෙනවා. මේ වගේ අවධියක තාත්තා මේ ගේ 104,000 විකුණනවා. 104,000 විකුණපු ගේ බැංකුවට ලක්ෂයක් දෙනවා. 103,000 ඉතුරු වෙන්නේ. ඒකිනුත් අපි ඉන්න තැනක් හදාගන්න අවධානය දෙනවට වඩා තාත්තා කරේ එතුමා ඒ මුදලුත් ව්‍යාපාරයකට
යට කරා. එතනින් පටන් ගන්න ජීවිතේ මං කෙටියෙන්ම කියන්න. අපිට ඉඳ සිද්ධ වෙන්නේ අන්තිමටම ගෙවල් 16ක කුලියට. මේ අතර සිද්ධ වුණු බොහෝ දේවල් තියෙනවා. කැමති එක දෙයක් මතක් කරන්න. මගේ ජීවිතේ මමත් මගේ නිමුණු සහෝදරයත් පාසලේ අන්තිමට මගේ අම්මයි තාත්තයි මට ඇඳුමක් අරන් දෙන්නේ විවාහ මංගල්‍යයකට සම්බන්ධ වෙන්න යන්න ඕන නිසා ඉස්කෝලේ 9 වසරේදී. එතන ඉඳලා අද වෙනකන් ක්‍රිස්තිනා මගේ අම්මටත් මගේ ආදරණීය තාත්තටත් කිසිම හැකියාවක් ලැබෙන්නේ නැහැ අපිව පෝෂණය කරන්න. ඉතින් පාසලේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් කාලය ගියා. විවිධ තැන්වල සමහර ගියවල් වල ඉන්නේ මාස 2යි 3යි. සමහරට පාසලට යන්නේ එක නිවසක ඉඳලා අහපෝ වෙන්නේ තවත් නිවසකට. මේක අධ්‍යක්ෂීම් රාශියක් මේක ඇතුළාන්තයේ තියෙනවා අපි කතා කරමු. උසස් පෙළට ඉස්කෝලේ යනකොට මම මගේ මිත්‍රය රිද්දි රෝල් කරගහගෙන ගම්පහ ටවුන් එකේ ඇවිදපු වාර අනන්ත අප්‍රමාණ තියෙනවා. අපේම සහෝදර සහෝදරි ඉස්සරහා අපි ලැජ්ජාවට පත් වුණා. අපි ගමෙන් ආවට පස්සේ අපේ නෑදෑ හිතමිතුරු අපිව දැනගත්තේ නැහැ. විශේෂයෙන්ම කියන්න ඕන මගේ තාත්තගේ පැත්තේ වුණත් අම්මගේ පැත්තෙන් වුණත් මම මගේ තාත්තගේ මල්ලි කවුද කියලා දැනගන්න මේ බොහොම ඈතක. ඒ හැමෝම මේ රටේ ජනප්‍රිය අය. ඒතර මගේ තාත්තගේ අයියා එතුමාද ඇමරිකානු එක්සත් ජනපදයේ පදිංචි තියෙන කෙනෙක්. එතුමා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. මේ 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 පසුබිම තමයි මම මේ මතක් කරන්නේ. නමුත් පාසලට ගියාම අපිව අඩුම ගානේ දැන් සින්දුවක් කියන්නවත් ඉස්සරහට ගන්න නැති කාලයක්. මොකද ඉස්කෝලේ හිටපු දඩබ්බරම අය අපි 11 ඒ පන්තිය කිව්වොත් එහෙම බණ්ඩාරවත්ත පරාක්‍රම මහාවිද්‍යාලේ. ඒකට තමයි ශිෂ්‍යත්වයෙන් පස්සේ අපිව ගම්පහ පදිංචි මාරු කරන නිසා ගම්පහ බණ්ඩාරවත්තට එක්කගෙන එනවා. මේ කාලේ මට මතකයි විදුහල්පතිතුමාගෙන් නැත්තම් ඉන්න පන්ති භාර ගුරුවරුන් ගුරුවරියන් ඒගොල්ලෝ නිමුණු දෙන්නකෝත් කවුරුත් අපි පාසල් යන කාලේ දන්නව අපට පාසල් පව දන්නවා. ඉතින් මේ දුක් විඳ කතන්දරෙත් එක්ක සාමාන්‍ය පෙළ සමත් වෙනවා කියලා මම දැනගන්නේ මේ රිදිකඩේ වැඩ කරනකොට. රෑ 12ත් පව් වෙලා ඒ කාලේ කමියුනිකේෂන් එකකට ගිහිලා තමයි මගේ ප්‍රතිඵල මම බලන්නේ. බලනකොට සමත් වෙලා ඒ කාලේ ඉඳ තැනක් නැති නිසා මගේ හොඳම හිතවතෙක් ගම්පහ බණ්ඩාරවත්තේ රුක්ෂාන් කියලා මේගොල්ලේ අම්මා අපේ ගෙදර ඇවිල්ලා අපේ අම්මගෙන් අහනවා මේ ළමයා වරන් හදාගන්නද කියලා. අවුරුදු එකහමාරක් මගේ සහෝදරයාගේ නිවසේ තමයි මම ඉනි රුක්ෂාන්ලා ගෙදර බැලුවොත් එහෙම ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඒ කාල වකවානුවේදී මම මගේ ඉස්කෝලේ ඇඳුම් හදාගෙන සපත්තු කුට්ටම අරගෙන පාසලකුත් හොයාගෙන උසස් පෙළට පාසලකට යනකොට මගේ අම්මා තාත්තා දන්නෙත් නෑ ක්‍රිස්තිනා. මම විශේෂයෙන් කියන්න ඕන අද ඒ කාල වකවානුවේ ලොයලා විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, ඊට පස්සේ ඩී සේනානායක විද්‍යාලය, මහානාම් විද්‍යාලයට අපිට යන්න මට අවස්ථාවන් ඕන තරම් හම්බුණා උසස් පෙළට. හැබැයි යන්න විදිහක් නෑ මේ කොළඹ එන්න සල්ලි නැති නිසා. ගොඩක් දුකයි මේ දේවල් මතක් කරද්දී. නමුත් මේ දේවල් අද කියන්නේ මිහිරි මතකයන් නිසා. පාසලකට ගියා. මේ පාසලට යනකොට ආයේ පදිංචි මාරු කරනවා. දැන් මිනුවන්ගොඩ දාගොන්නේ ඉඳලා නාලන්ද ජාතික පාසලට එන්නේ පාන්දර 5:00ට දැන් නැගිටලා පුට් සයිකල් එකේ. එන්න හේතුව බස් එක යන්න සල්ලි නැහැ. ඊට පස්සේ බාහිර පන්ති වලට යන්න සල්ලි නැහැ. පාසල් ජීවිතේ අවුරුද්දක් යනකොට මිනුවන්ගොඩ නාලන්ද විද්‍යාලයේ තියෙන බාහිර කටයුතු බොහෝ දේවල් වලට අපි සම්බන්ධ වෙනවා. පාසල් ගමන නතර කරන්න තත්ත්වයට පැමිණෙනවා මේ ආර්ථික ප්‍රශ්න. කෙටියෙන්ම කියනවා කන්න නැහැ, බොන්න නැහැ, අඳින්න නැහැ, ඉන්න තැනක් නැහැ. සාමාන්‍ය ළමයෙකුට පාසල් ජීවිතේ ලැබෙන්න ඕන කිසි දෙයක් ඒ වෙනකොට අපිට නැහැ. හැබැයි අපේ පසුබිම හරි විශාලයි. ඒ හැමදේම තිබුණා දැන් අපිට දැන් මොකුත් නැහැ. ඉතින් අපේ ඉංග්‍රීසි විෂය භාරව හිටපු කුමුදුණී කියලා ගුරුවරියක් හිටියා. එතුමිය කිව්වා මේ හෝටල් පාඨමාලාවක් ආරම්භ කරනවා ගම්පහ නගරේ සන්රි හොටල් ස්කූල් කියලා. මිස්ටර් අනිල් පෙරා කියන මහත්මයා සිලෝන් හොටල් ස්කූල් එකේ ප්‍රෙසිඩන්ට් හිටපු මහත්මයෙක්. එතුමා මේ විද්‍යාලය පටන් ගන්නවා. දැන් මට ලැබුණා ශිෂ්‍යත්වයක් හැටියට පළවෙනි කණ්ඩායම ඉගෙන ගන්න. ඒ කාලේ වෙනකොට රුපියල් 75000 80000 විතර වටින පාඨමාලාවක් මම නොමිලේ හදාරනවා. දැන් පාසල් ජීවිතය නතර කළා මම ඒකට ගියා. මම කල්පනා කරා දැන් ගෙදරම කන්න බොන්න නැහැ, අඳින්න නැහැ, සල්ලි නැහැ. අයියා මායි මට මතකයි ක්‍රිස්තිනා මිනුවන්ගොඩ පොළ ඉවර වෙනකන් ඉරිදට ඉන්නවා ගෙදර යන්න නැතුව. අර අන්තිමනම පොළ ඉවර වුණාම මේ අර කැරට් අල රතු අල ගොඩ ගහලා ගොඩක් රුපියල් 40යි ඒක අයියා මායි 20 දාලා ඒක අරගෙන ගිහිල්ලා තමයි සතියෙම අම්මා උයන්නේ. කොස්සට ඔය තියෙන දේවල් අද ඒවනම් අද කන්න තිබුණා ගොඩක් හොඳයි කියලා හිතනවා. මොකද ඒව තමයි ගුණාත්මක දේවල්. නමුත් ඒ වගේ කාලවකවානුවක මම තෝරගත්තා. මම පාසල් ජීවිතේ
नवत्लीवरवेला मम रखियावट अनवा होटल पाठमालावट अनवा किल गिहिला मम अनिल महत्यक मगे दुख वेदना प्रकाशकर पास इतम मठ संबंधकना कोलम टाज समुद्र होटले रखियावटे अन्न मे होटले रखियाव करण काले मम टाज समुद्र रखिया मगे अय्या 36 हीरो नाइट क्लब बेड किरीबाद गुड अभी दिन मास अटकट संबंध अवृद्ध कि महित गिदरगी हेमदाम निधि गाने टाज समुद्र होटल इसका गोल फेस निधि गाने वो नहीं मकोद अभी विस्तीर्ण अभी रेकिट गाने वायसाडू असीम साहति की आखने पदी आखने अदरत्मक ऐडेंट कार्ड उपेन साहति की पासपोर्ट अड्रस इपदे निकेतनक शिष्यतलिया निकेतनक सानक सस्पिल तवतनक रेकिटे तव दी है अदरत पदी लिपि विनस्तवती मीगमे गोल शान होटल इतना मट होटल पाठमाला विभाग तेन हमें अंतिम रसावीस ओमी ना तर मे इतमा विनमगन मगे पेपर विनमदी तम उगाकवाण विनको मैं संगीत गुडक आसाई सिंधु हंड आसाई आसा हेतु मे तीन दुख वेदना नतिगड़ी सिंधु अक्ल यालुक कथा करला गुडक यालू अंगी गोलूतम हेदेन्नी वेडेन्नी अभी आदि इसरा मतर हेमगेन ये अतर वे मत मतका मगे जीवते मे कलावट संबंध में इकम केन्द्रस्थाने बट पत्ते मे मीवर रेदी काड़ेगा मे काले मे मे अन गमन मेददी कोट को हंदी कुंडे बवागत गिटार इनमेंद पुद्गले ये पुद्गले ओह इतो कल विश्वविद्यालय नाट्य आ रंग कला वंश उपाधि दारी अद्याप निधन काले तो महिटी अति दक्ष पुद्गले कद नाट्य शेष्ट्रे दवांतला तेनो है तुम मट और पेकटे वेटी मैं सहोदरे ती मन देख लो दिए क्यों मे भक्ति गीत आ गया पुरुदरा मामे मे अपीट बहुत संबंध मारी एक व्हाट्सअप वाई वही मून है वन वन डबल सीर वे फोन तीन इकट्ड सेव कर इनको दस गिदर के इनको मट कथा कर एंड बोलवा तुरा को कितमी अखकन गिदर के तमामे नाट्य पंथी पटंगे इट पश्य बौद्ध सिद्धस्थान वाले महामारगे विविध तेंगल समारोह कणुतुल अभी वेदिका नाट्यकरा ये नाट्यकरा प्रबोध सहोद हम तम मे कलावट यमुन्नी वही कालमकवाद रेकिवलहार अरती दक्षता सा भू अवस्था मटे नलंद विद्यालय हिटी आम निलुपुली के गुरुवरिया इतमिया श्रीलंका रंगल बलकाय सामाजिक वाख्याटे तुम्हें आवे विद्यालय गुरुपत्म क्लब व्यवसाय वेदिका नाट्य कलोटेट दक्षता व्यक्ति मेम तनक तीना सामूह परीक्षा दिन यानी रंगु बलकाय अदरत इधत् लाइन रंगुल पियान आदर सीकर अपातर नती उना मेकट ये कुलम सुदर्शी शाला विधम मे सामूह परीक्षण तिब्बे कुलमे दाने अदरत मैगा कुले तीन कैसे मरदाने बेहला बुरा गी बुरा बी एम सी हेच खाएंगे आगे गील इतने इसरा सुधाशीतम मेदे तीन इतकोटे मैता विशाल पिछा कवेली हेटिया हे भाई मा मगे मित्रे सहन गील अभी तिना मेकट तीर कला जीवित एम आरंभ होना यह तरवार दुख मीद तनक इंड तनक कुलमें विधि कुटना मे कलवाकवाण विनकोटे मंगिता पासल जीवते कलापे अन्नपूल उपरीम दुरक एवेनोटे गील हेटिया दें इंट तनक नहीं प्रश्न मेमेम गील उपेल लिया मैं इतकोटे मौटलिया होटले वेड कवर दौटलिया तरूपाई होटल मे होटले मैं मिसेला मे स्टूवर्ट के खेटेट गील मौटलिया होटले बार संबंध इतना मैं असीस्टेंट बामन के खेटेट बेडगना भाई तीन विनोद साधवल तर गुडक दीवा युलांत अभी इतकोट मद्रवेम पुरुद्वेनो सिगरेट टिकट अरकूट पुरुद्वेन्नी इक से श्रीवरदा अपने दिन पास नीसा अभी दीवाट संबंध होना अब गीवा मेम दाने मट मत का मौटलिया इन का मट अब हितुना क्रिस्तना मम सस्पिल लिया गील विधुअल जयपात्मक गुरुदेखी माव दी आ नलवा मेता
සංජය කියලා බොහොම ආදරෙන් පිළිගන්නවා. මේ කාලේ 180 එහෙම ඕනනේ මේ උසස් පෙළ කරන්න. හැබැයි මට දැන් උසස් 180ක් තියා 150ක්වත් ඒ වෙනකොට නෑ. මොකද ස්කූල් ගින් නැති නිසා. එතකොට එතුමාකෝ හරිය කමන්නේ තමුසේ මේක ලියා ගන්නවා මම තමුසේ කැටි දන්නවා කියලා වෙලා. ඉතින් ඒවත් හදලා දීලා මම මවුන්ට් ලෙවෙනේ හෝටලේ වැඩ කර කර ඉන්නවා මම තමයි උසස් පෙළට යන්නේ. මම උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාල ගත වෙන්න බොහොම ආසාවෙන් හිටියේ මේ නාට්‍ය සහ සංගීතය මාධ්‍යමික කලාවන් නිසා. හැබැයි මට එකට විභාගෙට ගියා ලිව්වා. මගේ ප්‍රතිඵල එනකොට මගේ යාළුවෙක් තමයි බලන්නත් ගියේ නැතිනම් බල වැඩක් නැහැ කියලා දන්නවා. එදත් ඔය මතන ජෙනරල් ඉංග්‍රීසි තියෙන දවසේ නුවර වෙන ඔය සාදයකට සම්බන්ධ වෙන්න ගියා. කෝච්චිය නැගලා එකට ගියේත් නැහැ. හැබැයි C1යි S2ක් ආවා. උසස් පෙළ සමත් මට එතකොට හීනයක් වගේ. මේ කාලවකවානුව වෙනකොට අපි කියන්නේ අර නන්නතරයි කියලා මුකුත්ම නැහැ. ඔබට කැමති නම් මේ කතාව තව දුරටත් වෙනස් කරගන්න මේක එකතරා කේන්ද්‍රස්ථානය. මේක ඇතුලේ තියෙන්නේ දුක වේදනාව කඳුළු විතරයි. මේ දෙවියන් වහන්සේව මුණ ගැහෙනවා කියලා කියන්නේ අපි දෙවියන් වහන්සේව දැනගෙන හිටියේ නැහැ. මගේ හොඳම මිත්‍රයා තුලින් තමයි මට දෙවියන් වහන්සේව මුණ ගැහෙන්නේ. දැන් මේ කාලවකවානුවේදී නාට්‍ය සංගීත මේ හැමදේම කරනවා. මම දවසක් මට ඔය බාරක වාහනේ මවුන්ට් ලෙවෙනිය හොල්ලේ පාන්දර දෙගහමාට එතකොට මම ඇවිල්ලා මවුන්ට් ලෙවෙනිය ස්ටේෂන් එකේ නිදි ගන්නවා. එතනින් මෙතන නිදි ගන්න දෙන්නේ නැහැ ඵලයන් කියලා කියනකොට ඕන් එන කෝච්චි එක නැගලා ඉරෙලා එනවා කොටුවට. කොටුවට එලා මරදානේ ස්ටේෂන් එකට ගියා නිදි ගන්න දවසක්. එතනින් කිව්වා රෑ 10 න් පස්සේ සම්තරය මෙතන ඉන්න දෙන්නේ නැහැ මේ කාලකන්ණි බීලවිල් වෙලා මෙතන. එහෙම නෑ මම එහෙම කෙනෙක් නෙමෙයි. නමුත් මිනිස්සු දකින්නේ අර හිල් වෙච්ච බාටර දෙකක් දාලා ඇඳුම් කඩ දහය ටිකක් බෑග් එකකට ඔබාගෙන මේ කරගෙන තැන් තැන් වල ඇවිදින කෙනෙක්. දැන් මේකත් අරගෙන මම කොළඹ කොටුවට ආවම කොළඹ කොටුවේ මාන්දර දුම්රියට ගොඩ වෙන්න බොහෝ දෙනා යාචකයෝ හැම කෙනෙක්ම නිදියගෙන ඉන්නවා. මෙතන ඉඳ දෙන්නේ නැහැ. දැන් ආයෙ ලෝනවනේ. ඔය තමයි වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක ඉස්සරහා දැන් නැහැ. ඉස්සර තිබුණා ඔය අපි කියනවානේ සයිවර් කඩ පොලිම රුපියල් 100යි ක්‍රිස්තිනා අතේ තිබුණේ. මට මතකයි බිත්තර රොටියක් කල් ප්ලේන් ටියක් බීලා ත්‍රිවිල් එකකින් එහා මම පරණ ඉඳගන්නත් පරණ මම ගෝල් ෆේස් එකට ගිහින් දාන්න බැයිද කියලා මම ගම්පහටත් ගියා. ගම්පහට ගියේ ගම්පහන් මියුසික් ග්‍රවුන්ඩ් එක කියලා නේද. ඒකේ නිදීගෙන ආපහු රස්සාවට එන්න කියලා මම ගෙදර යන්න ඇත්ත රුපියල් 300ක් ඉතුරු කරගන්න. රුපියල් 100යි පැයකට පාඩි රුපියල් 800යි පැය 8ට. මේකෙන් ගෙදර ගිහිල්ලා 300ක් වීදම් වෙනවා. රුපියල් 500යි ඉතුරු වෙන්නේ. ඒ 300 ඉතුරු කරගන්න තමයි මේ හැමදේම කරන්නේ. ඉතින් ගෙවල් කුලී දෙන්නවා අපි කන්න බොන්න ඕනේ. අපි හැපෙන්න ඕනේ. දවසක් ඉදින් රාත්‍රියේ ගම්පහට ගියා. ගම්පහත් තින්න නැහැ. ආයෙ කෝච්චියන කලා වෙලා කොටුවට ආවා. මම සිවිල් එකෙන් ආවා මේ කීය ගන්නවද කියලා. බෝල් ෆේස් එකම ඇවිද ගන්න පණ නැහැ. කිව් රුපියල් 100 කියලා තියෙනවා. 100 න් ප්ලේන් ටියක් බිලා පිටර ටියක් කෑවනේ. එතනින් ගිහලා ගෝල් ෆේස් එකේ නිදියගෙන ඉන්නවා. එදා තමයි මේ ජීවිතේ හරියටම දෙවි කෙනෙක් හොයන්නේ. මම ඇඳන් හිටපු ෂර්ට් එක ගලවලා ඔළුව උතා ගන්නවා. මොකද ඒ තරම් හිරිකඩයි සීතලයි. මම ගොඩක් වෙලාට මුහුදු වෙල්ලට යන්නේ විනෝද වෙන්නනේ. එතකොට වතුර ගෑවුණාත් හිරිකඩ වැටුණාත් මුහුද නෑවත් ප්‍රශ්නයක් නෑ. ඉතින් විනෝද වෙන්න යන නිසා මම යන්නේ විනෝද වෙන්න නෙමෙයිනේ. මම යන්නේ නිදි ගන්න. මගේ ෂර්ට් එක ගලවලා මම ඔළුව උතාගෙන මට නිදියලා මම ඇහැරෙනකොට එළිය වැටිලා. ඒ එළිය වැටෙනකොට ගෑල් ළමයි, ඒ කියන්නේ ඔෆිස් යන නෝනලා 3 දෙනෙක් එක්ක තරුණේ පිරිමි ළමේ යනකොට මට කියනවා අර යන බෑග් එකටත් පයින් ගහලා නැගිටපන්. නැගිටලා ගෙවල් වල ඵලයව මේ තොපි මේ රස්තියදු ගහලා මේ පාරේ ඉන්නවා බුදීගෙන කියලා ඒ සද්දෙට තමයි මාට ඇහැරුණේ. ෂර්ට් එක දාගත්තා. ඒ තරුණයා දිහා බැලලා මම කිව්වා කවදද දවසක ඔබ මම කවුද කියන එක දැනගන්න යනවා. මම යාචකයෙක් නෙමෙයි. මට යන්න ඉන්න තැනක් නැහැ තමයි දැන් ඒ අපි වැටිලා නිසා. මුකුත්ම නැහැ වෙනකොට. ඒ හේතු නිසා මම එහෙම හිටියා මිසක් කවදද දවසක ඔබ දැනගන්නේ මම කවුද කියලා. හැබැයි ජීවිතය අර වැටෙන හැම මොහොතකම ආවේ ශක්තියක්. මං එතකොට නැගිටලා වෙලා ආයෙත් මවුන්ට් ලෙවෙනියා හෝටලෙට යනවා. මේ හෝටලේ ඉන්න කාලේ තමයි ජීවිතේ මේ දෙවි කෙනෙක්ව දැනගන්නේ. මං හිතන්නේ ඔබට අවස්ථාවක් දී යුතුයි කතා කරන්න. මේ ජීවිතේ කුඩා කාලේ ඉඳලා සාමාන්‍ය පෙළ උසස් පෙළ ලියන අවධියට වෙනකම් මේ ලෝකෙ කිසි බලාපොරොත්තුවක් නැහැ. කොණ්ඩා වවාගෙන කරාබු දාගෙන අපි යාළුවොත් එක්ක බිව්ව කරපු එක තමයි කරේ. සල්ලි ගන්නව බොනව ආයේ හෝටලෙට යන මේ ප්‍රශ්න කියා ගන්න කෙනෙක් නැහැ. ජීවිතේ විසඳුමක් නැහැ. අතීත දෙන්න නැදෑව නැදෑවන්ගේ ගෙවල් වල ගිහිල්ලා කඳ ටිකක් ඉල්ල ගන්න ගිහිල්ලා කතන්දර අහගත්තු අවස්ථා අනන්තයි අප්‍රමාණයි. කාටවත්
අදවස බැනවදිනවා නෙමෙයි සිද්ධුණු දේ ඒක ගෙදරකට ගියාම සමහරට ඒගොල්ලෝ බයයි අද මෙහෙ නැවති කියලා කණ්ඩ ටිකක් දුන්නොත් හැමදාම දෙන්න වෙයි කියලා බයයි අන්තිමටම සාල කන්න වෙයි කියලා බයයි මේ පිනම හැමෝම අපි ඇත්තටම හැමෝම අතහැරලා හිටින් අපේ හිටපු යහළු මිත්‍රයෝ ටික විතරයි අපිත් එක්ක ඇත්තටම හිටිය අදටත් නෑදෑයෝ වගේ ඉන්න උන්ට විතරයි මේ කාලේ තමයි ජීවිතේ දෙවි කෙනෙක්ව දැනගන්න මම කැමති එතනින් ඔබතුමීට අවස්ථාව දෙන්න ආයි හරි ඉතින් ඇත්තටම මම අර කියනවා වගේ හැමදාම මගේ වැඩසටහනට එන පුද්ගලයා කුප් කෙනෙක් හෝ අය හෝ ඔහු කියන මේ අය කියන දේවල් ඇත්තටම සමහරක් වෙලාවට හරි සංවේදී බලන් ඉඳ ඔබට හිතනවා ඇති මොනවාද අද අපි කතා කරන්නේ මම අර කිව්වා වගේ ඉස්සෙල්ලා අපි සංජයගේ ජීවිතේ අතීතය සහ වර්තමානය ගැන තමයි කතා කරන්නේ ඉතින් ඔහු ගොඩාක් දිගට මම හිතන සංජය ජීවිතේ කියන එක හරි දිගයි प्रश्न जीवितेंगे විශේෂ පුද්ගලෙක් අපි මෙතන වාඩි කරන්නේ ඔහුගේ ජීවිතෙන් යම් කිසි දෙයක් ලබා ගන්න. එහෙම නැත්නම් ඔබ වැටෙන්න යන කෙනෙක් නම් ඒ ජීවිතෙන් නැගිටින්න කියන එකට. ඉතින් මං හිතන සංජය අර මං අහන්න ගිය ගොඩක් ප්‍රශ්න වලට ඔයා ඇත්තටම කියනනම් පළවෙනි එකෙම උත්තර දෙල ඉවරයි. ඉතින් මං ඔබව දන්න විදිහට ඔබ අර ඉස්සලා කිව්වා ඔබට නිදි යන්න තැනක්වත් තිබ්බේ නැහැ. ඔබට ඒ කියන්නේ ජීවිතේ වැටීම් විතරයි. ගොඩක් වැටීම් පමණයි. ඒ වගේම හැබැයි අද වෙනකොට සංජය ඔබ මේ වෙනකොට දිනලා තියෙන ස්ථානයන් අනන්තයි අප්‍රමාණයි. අර ඔබ කිව්වා මං හිතන සංජය ඔබ ඔයාගේ ජීවිතය ගත්තොත් ගොඩක් තැන් තියෙනවා ගොඩක් තැන්වල ඔබ වැඩ කරලා තියෙනවා. වෙන මාතා කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් තැන්වල සහ ගොඩක් අත්දැකීම් කියනක ඔබගේ ජීවිතේ මං හිතනවා මල්ලක් පිරෙන්න ඇති. ඉතින් මේ දේවල් අපිට කියන්න තමයි අද ඔබ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒකට මම සතුටුයි මොකද කිව්වොත් ඔබ වගේ මෙවැනි පුද්ගලයන් අපව නරඹනවා. ඉතින් සංජය මේ වගේ අය ගොඩක් ඉන්නවා. ඔබ වගේ අය අද කවුරුත්ම ගණන් ගන්න නැති, ඒ කියන්නේ කවුරුත්ම තමන්ගේ ජීවිතයට වටිනාකමක් දෙන්න බැරුව කෙනෙක් ලත වෙනවා ඇති. ඉතින් ඒ වගේ කෙනෙක්ට ඔබ ඇත්තටම ශක්තියක් ධෛර්යයක්. ඉතින් ඒ නිසා මම කැමති සංජය මේ යන කතාබහේදී මම ඇත්තටම බාධා කරන්න කැමති වුණ නැහැ. හැබැයි මම අහන්න කැමති ඔබ දෙවි කෙනෙක් ගැන කිව්වා. ඉතින් මේ දෙවියන් වහන්සේ කියන කෙනා ඔබගේ ජීවිතයට ලඟුනේ කොයි වගේ තැනකදද කොයි වගේ අවස්ථාවකදද ඒ නිසා තමයි අද ඔබ මෙතන ඉන්නේ. ඉතින් මම කැමතියි සංජය අපිව බලන් ඉන්න කෙනෙක්ට ඔබ කියනවා නම් ඔබගේ දෙවියන් වහන්ස කොහොමද ඔබ මේ තැනට ගෙනාවේ කියලා. ඔව් ක්‍රිස්ිනා දැන් මම ඔබට කිව්වා එදා ගෝල් ෆේස් එකේ රාත්‍රියේ නිදියගෙන උදෑසන මොකද වුනේ කියලා. ඒ වෙලාවේ මම මේ ලෝකෙ තියෙන කිසිම ධර්මයක් ගැන විශ්වාස කරපු කෙනෙක් නෙමෙයි. මුකුත්ම නැහැ කියන තත්ත්වයේ හිටියේ. මොකද අපි ලංකාවේ තියෙන ප්‍රධාන ආගම්වල විවිධ දේවල් කතා කරොත් මට බය නැතුව කියන්න බලන අපිට හොඳ පසුබිමක් තියෙනවා. අපි මේ ශේස්ත්‍රවල ගොඩක් පුදු පූජා කරපු අයවල අපි ඒවට ගොඩාක් දායාද කරලා තියෙනවා. අපි මගේ මාමා තමයි යටිනේද මහත්තයා කියලා කියන්නේ. අපිට අලියැත්තු හිටියා. අපිට මම දන්න ඒ දේවල් කිව්වොත් එහෙම අපේ ආදරණීය ජනතාව කොහොම පිළිගන්නේ අපේ ගමේ මේ රටේ බොහෝ ප්‍රදේශවල අපේ පවුලේ මගේ බොහොම සමීප නෑදෑය හිතමුතු අපි බොහෝ දේවල් මේ රටට අතීතයේ අපේ වැඩිමහල්ලෝ කරපු අයවල උන. හැබැයි අපි දැන් ඉන්නේ මහපාරේ. එතන මං කව මේ ලෝකේ කවුරුහරි ජීවමාන දෙවි කෙනෙක් ඉන්නවනම් මට උදව් කරන්න. මට උදව් කරොත් මම විශ්වාස කරනවා මගේ ජීවිතේ මට සිද්ධ වුණොත් මොනාරයි. මේ ලෝකේ ජීවමාන දෙවි කෙනෙක් ඉන්නවා කියලා. මේ ඉන්න කල මං කිව්වා මගේ හොඳම යාළුවා දහම්පත් පෙරේරා. එයා කියනවා සංජයා මේ මෙහෙම පල්ලියක් තියෙනවා. ඇවිල්ලා බලපන් ඔබට හරියයි. ඕක තමයි මට කිව්ව සුභාරංචි ඔච්චරයි. පල්ලියක් තියෙනවා ඇවිල්ලා බලපන් ඔබට හරියයි. පල්ලියෙන්න කලින් දවසෙත් අපි සාදියකට ගිහිල්ලා ඔය මේ මදු විත පානය කරලා එහෙම තමයි ඒ රාත්‍රිය ගත කරලා ඒක ඇතුලේ ගොඩක් රසවත් දේවල් තියෙනවා. එහෙම තමයි දේවස්ථානයට යන්නේ. දේවස්ථානයට යන පළවෙනි දවසේ ක්‍රිස්ティනා මගේ අතේ තියෙන මගේ උපැන්න සහතිකේ මගේ ඇඩින්ඩ් කාඩ් එකයි විතරයි. මගේ යාළුවෙක් දිමුත් මදුෂාන් කියලා දුන්නා එක කලිසමකුයි තවත් යාළුවෙක් දුන්නු ෂර්ට් එකකුයි විතරයි තිබුණේ. එහෙම දේවස්ථානයට ගොඩ වුණාම
මම හිතන්නේ මේ දේවස්ථානයේ ඇතුලේ එදා ඉඳන් අද වෙනකන් ගත කරපු කාල පරිච්ඡේදයේ තුල මම වින්දට වැඩි දුක් වේදනා විඳලා තියෙනවා මේ ශේත්‍රය තුල. ඒ දේවල් කතා බහ කරනවා නම් මං හිතන්නේ ජීවිතේ ප්‍රතික්ෂේප වෙන්නේ එතන. මට මගේ ජීවිතේ මම අඩු වයසින් ගොඩනගාගත්ත හැමදේම මම අතාරිනවා. මොකද ඉරිදමට පල්ලි යන්න විදියක් නැහැ. මම උඩ ලෙවෙනේ හොටලේ වැඩි වෙනලා පාන්දර 2:00 මාර වෙනකන් ස්ටේෂන් එකේ නිදියගෙන 4:00 කාලෙ කෝච්චිය නැගලා එතකොට නයිවල ගෙදරක කුලියකට හිටි වියංගොඩ ස්ටේෂන් එකේ බලා නයිවලට ගෙදර ගිහිල්ලා පැයක් නිදියගෙන ආයේ 7:00 මාර වෙද්දි පූජාවට එනවා. ඒ ඉවර වෙලා ආයේ 3:00 කාලෙ වෙනකොට ෆින්ගර්ප්‍රින්ට් එක තියන්න ඕනේ. මවුඩ් ලෙවෙනිය හොටලේ වයි ඔබ ඔබ හදාගන්න මේ කතාව මම ඒ තරම් කැපවීමක් කරා දෙවියන් වහන්සේ නිසා. පස්සේ දෙවියන් වහන්සේගේ වචනයෙන් දැනගත්ත විවිධ ආලෝකමත් වීම නිසා මම සංගීතය නාට්‍ය මාධ්‍යමේ හැමදේම අතහැරලා දානවා. මෙහෙම ඉන්නකොට මගේ අපේ දේවස්ථානයේ ප්‍රධාන පූජකතුමාගේ දියණියත් එක්ක මම ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩ ආරම්භ කරනවා. පටන් ගන්නවා. මම මගේ අද වෙනකොට හෝටල් ශේෂයට නම් මම විශාල පඩියක් ගන්න කෙනෙක්. මම ඒක අත්හැරියා. මට කොළඹ යන්න ඉන්න සල්ලි නැති නිසා සහන් රංගවල මැතිතුමාට නොකිය මම මේ කණ්ඩායමෙන් අයින් වෙනවා. මෙහෙම ඉන්න අතරවාරේ දැන් මම හැමදේම අතහැරලා දාලා. පල්ලියනොත් මට කියන්නේ දැන් මේ මුකුත් නැති එකෙක් කියලා. දැන් මගේ මගේ අද මගේ බිරිඳගේ හැමෝම මේ හැමෝම මට කියන්නේ මුකුත් නැහැ. ඔබ පාරයිනේ කැඳ විකුණපෙකෙක් මම මාස අවුරුද්දක් මම්ම කොළ කැඳ හදලා පාරයිනේ විකුණලා තියෙනවා. මේ මේ හෝටල් වල පිඟන් හොදන එක කියලා තමයි මට ඇත්තටම කිව්වේ. මට විරුද්ධව පෙස්සන් ගහලා තිනවා පාස් එකේ කැඳ බහැනා කියලා. මම මේ ඒ දේවල් ගැන ලැජ්ජ වෙන්න ඒක ඇතුළාන්තේ ගොඩක් දේවල් තියෙනවා. නමුත් මෙහෙම ඉන්නකොට මගේ භාර්යාව මේ දැන් මට ක්‍රිස්තියානි ශේෂ්ඨයට ගැළපෙන රස්සාවල හොයනවා. මම දැන් ඔක්කොම අතෑල ඉවර මම දැන් නිකන් පල්ලිය වැඩ කටයුතු කරගෙන ඉන්නවා. ओम इनको गेदरगर की मे पत्रे पेलन हरेंद्र जालल अद प्रवीण माध्य वेदी मम अद्धुतमा सिंह करण युमा मे नुगेगोड हंदी पाठमाला पटांगण जनमाद्य वेदी पिली पद मे अभी मगे भार्य मेक ये काले आदर मगे आदरवंती अय पत्रे मे कुलकाल इरल हंगगन त्यागन मठ सभा होरेन्दीनो मे मेक मंदे मे वगे दीवल करपुणीसा मेक उत्साह बाहन की මට ඒ කාලේ මම එකට ගියේ වියදම් අරම මම හැමදේම හොයාගන්නේ කුලි වැඩ කරලා. මම මේ දෙමට කොට මරදානේ ස්ටෝස් වල අපිට වඩා ගොඩක් වැඩිමල්ලා ඈත් එක ලොරි වලින් බඩු බෑවා. කණ්ඩ බොණ්ඩ නැති නිසා. හෝටල් වල මුල් කාලේ ගිහලා පිංගම් හොදපුක තමයි කරේ. ඔව් ඒක ඇත්ත කතාව. දැන් මම මොකද කරන්නේ මේකට ක්‍රිස්තියානි ජීවිතේ මුකුත්ම නැහැ ජීවත් වෙන්නත් ඕන. පරම්පරාවන් ආපු දෙයක්වත් නැහැ. දැන් අපි ජීවත් වෙන්න උත්සාහ කරනවා. හැබැයි ජීවිතය අප හැම අභියෝගයක්ම ගත්තා. මම දවසක් අපේ දේවගැතුමා දේශනා කරා මේ ස්වර්ගයේ පියාණන් වහන්සේට පුළුවන් මගේ ජීවිතය තුළින් සබාවට කතා කරා. ඔය දේශනාව ඉවර වෙච්ච හැටියේ මම හවසේ තුමාගෙන් අහලා දැන් ඔබතුමා කියන්නේ දෙවියන් වහන්සේ ඔබතුමා තුළින් අපිට කතා කරනවා කියලා. එහෙනම් ඔබතුමා කියන මම මොකද කරන්න ඕනේ කියලා. මම ඔබතුමා කියන ඕන එකක් කරනවා. එහෙනම් කෝ ආ බයිබල් විද්‍යාලය යන්න කැමති නම් ඇවිල්ලා පල්ලිය නතර වෙන්න කියලා. දැන් පල්ලිය ඇවිල්ලා මම එක ශනිගෙන් නතර වුණා. මයි කාලේ ඔකේල් කියලා රෙස්ටුරන්ට් එක ශාන් කියලා මගේ ආදරණීය සහෝදරෙක් මාව තමයි කලමනාකාර අධ්‍යක්ෂකතුමා හැටියට ආයතනෙ දාලා හිටියේ. වයසන අඩු වුණාට අර අර මිනිස්සුත් එක්ක හැප්පිලා ගැටිලා මේ දේවල් වයසර වඩා කරගෙන හිටියා. ඒ ඉන්නකොට මම එකත් දාලා වෙල්ලි වෙලා පල්ලියේ නතර වෙලා එනම් බයිබල් විද්‍යාලය යන්නම් කියලා අවුරුදු 2.5කට පස්සේ බයිබල් විද්‍යාල ගත වෙනවා. බයිබල් විද්‍යාල ගත වෙලා ඉන්නකොට අපිට ආරාධනාවක් ලැබෙනවා මේ කුමා කියලා සහෝදරතුමේ හසිත කියන දේවගතතුමා හරහා ස්වර්ග ටීවී නාලිකාවේ යූත් හෝල්ට් කියන වැඩසටහනකට සම්බන්ධ වෙන හලාවත පැත්තේ දේවස්ථානයක. බබි විද්‍යාලේ ඉන්නකොට මේකෙත් එක්ක අවස්ථාව ලැබිලා තිනි මඩුව ගුද්දාගෙන ඔය වැඩේට ගියාම රොයිස්ටන් දේවගතතුමා චින්තක දේවගතතුමා තමයි දැන් මේ වගේ එතුමන් අපිව මේ වගේ ඉන්ටර්විව් කරනවා. එතුමා තමයි එතකොට නිවේදක මාත්මයා. ඉතින් වැඩසටහනේ මම කතා කරන විදිහට ඇහුවා ඔයා හන්දිය මොනාද කරලා තිනවද මං කව් පාස්ට මම මේ වගේ ඉගෙනගෙන තියෙනවා ජල මෙතුමා ගාව මම මීඩියා ඉගෙන ගත්තා මොන හරි පොඩි කැලක් කරලා පෙන්වන්න පුළුවන් කියලා හැව්වා. ඉතින් මම එතකොට ඉතින් අර මට දැන් ශිල්පේ පුළුවන්නේ මම මේක කරලා ඉවරුණා. කළුණාම කිව්වා අපි අධ්‍යක්ෂකතුමාත් අද මේ වැඩසටහන බලන් ඉන්නවා. වැඩසටහනෙන් පස්සේ ලුම් පත්‍රයක් කර දැම්මොත් මොන හරි හරියයි කියලා. ඉතින් ඉවරුණාට පස්සේ මම කව මහත්තයා මේ
සල්ලි නෙමෙයි වැදගත් අවස්ථාව තිබ්බොත් දෙන්න මම අවිලා කරලා දෙන්නම් කියලා දවසක් මට කිව්වා මේ සජීවියට සටහනක් තියෙනවා ප්‍රයා හොට්ලයින් කියලා එන්න බලන්න මම හරි හරි මම අවිලා කරලා දෙන්නම් කියලා මම ඒක දැකලත් නැහැ මොකද්ද කියලා දන්නෙත් නැහැ ඉදා නාලිකාවට ආවා දැන් ඔබ වගේ දැන් මම ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් පැය දෙකක් දේවගති තුමෙක් එක්ක වැඩසටහන කරලා ඉවරුනා ඉතින් මට අමුත්තකුත් එහෙම ලොකුට දැනුන්නේ නැහැ ඊට පසු දවසක ආයේ මයි ෆැමිලි කියන ප්‍රෝග්‍රෑම් එකට අපි දේවගති තුමත් ඒ භාර්යාවත් දීනියන් දෙතනත් මගේ ආදරවන්තිය මම එවුවා වෙන්න හිටපු නිසා මේ යූත් හෝල් එකට ආවා ඒ එනකොට මම දන්නේ එතනත් ජූඩියට් කියන වේදිකාවේ හිටියේ මේ වගේ දෙයක් කරලා පෙන්වන්න කරන මොකක් හරි දෙයක් දැන් සිද්ධ වෙලා තියෙනවා පසු කාලීන මට සජීවී වැඩසටහන් බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා සජීවී වැඩසටහන් හතරක් මගේ අධ්‍යක්ෂකතුමා දුන්නා දවසක් මගේ මිතුරියක් මයන් ඇහුවා අයියේ මේ නාලිකාවේ මොන හරි නිවේදන වැඩ කටයුතු මොන හරි තියෙනවා නම් පොඩ්ඩක් කියන්න මං හරි ආසයි වගේ දේවල් වලට කිව්වා ඉතින් මම අධ්‍යක්ෂකතුමාගෙන් ඇහුවා මං ආදරෙන් සිහිපත් කරන ගරු සම්පත් ජයසිංහ මැතිතුමා එතුමා තමයි නාලිකා ප්‍රධානී මං හිතන්නේ ඒ මිනිස්සයව දෙවියන් වහන්සේ පාවිච්චි කරලා මං ගැන මුකුත් නොදන්න මගේ හැකියාව විතරක් දැකලා එතුමා මට අවස්ථාවක් දුන්නු ක්‍රමවේදය බලන්න මේක දෙවියන්ගේ සැලැස්ම කියලා කියන්නේ අද අපි ඒකයි මට එතුමා සජීව වැඩසටහන් හතරකුත් එතකොට මම පහක් මම කරන ගම මං කව මගේ මේ යාළුවෙක් ඉන්නවා මෙහෙම අවස්ථාවක් ඉල්ලනවා මේ මොකද කරන්න පුළුවන් කියලා එතකොට අධ්‍යක්ෂකතුමා කව එහෙනම් ස්ක්‍රීන් ටෙස්ට් එකකට ලෑස්ති වෙලා එන්න කියලා කියන්නේ කියලා මම කල්පනා කරා මේ ස්ක්‍රීන් ටෙස්ට් එකක් කියන්නේ මොකද්ද කියලා මට එහෙම එකක් තිබුණෙත් නැහැ ඉතින් මං කමන්නේ එහෙනම් කියලා එතකොට තමයි මම දැනගත්තේ ස්වර්ග ටීවී නාලිකාවට නිවේදකෙක් හෝ නිවේදිකාවක් ගන්නකොට සම්මුඛ පරීක්ෂණයක් තියලා ගන්න කියලා හැබැයි මට ඔය ඉන්ටර්විව් වල මම මුකුත් තිබුණා මං එනකොට වැඩසටහන් කිහිපයක් කරන බදා දින ඉඳලා සෙනසුරාද වෙනකම් පස්සේ මගේ විවාහය ආවා විවාහ වෙනකොට මම අපි ආදරවන්තිය කිව්වා එහෙනම් විවාහ වෙනකොට මං කොහා කියලා එතන මගේ ඇති මුකුත්ම නැහැ මම හිතන මං දිව්‍යන් වහන්සේ අවශ්‍ය කරන හැම දෙම සැපෙවුවා එකින් එක කිව්වොත් වැඩසටහනේ කාලයට බාධාවක් වෙනවා නමුත් මුකුත්ම නැතුව හිටපු මම හිතන්නේ අපි කියන්නේ ජයට මගුල් කෑවා කියලා දිව්‍යන් වහන්සේ වගේ අවස්ථාවක් දුන්නා හැබැයි ක්‍රිස්තියානි මං ගියන්න ඕන විශේෂයෙන්ම මං වසර 7කට වඩා මගේ දේවස්ථානේ උඩුගම්පල කල්වාරි දේවස්ථානේ සේවය කරනවා මං සේවයට ආවේ සොයිච්ඡා සේවකයෙක් හැටියට අද වෙනකන් සභාවේදීන් කිසිසක් රුපියල් 750ක්වත් මම මගේ දේවගතිතුමාගෙන් මම අරන් නැහැ මම සොයිච්ඡා සේවකයෙක් හැටියට වැඩ කටයුතු කරා හැබැයි ක්‍රිස්තියානි විවාහයෙන් පස්සේ තවදුරටත් එහෙම ඉන්න බෑනේ මං හිතුවා මං ගාමන්ටි එකට යනවා කියලා මම මේක කියලා අධ්‍යක්ෂකතුමාට කිව්වහම කිව්වා මම මහත්තයා මම රස්සාවකට යන්න ඉන්නේ මම මේ අයින් වෙනවා කියලා කියන්නයි ආවේ ඉතින් අයින් වෙන බව කියන්න මාස්තුරකට කලින් කියන්න ඕන අනේ කොහෙවත් යන්න ඕනේ නැහැ මෙහි මේ අපි මෙහෙම ප්‍රොඩියුසර් කෙනෙක්ව ගන්නවා ඔයාලට පුළුවන් දෙන්න කියලා මම කිව්වා අනේ මහත්තයා මම ඉතින් ප්‍රොඩියුසර් කෙනෙක් වෙන්න ස්තරන්න සුසුකා මට නෑ හැබැයි මට නිවේදකෙක් වගේ රඟපාන්න පුළුවන් මම ඇත්තටම ඒ වචනේ එහෙමම කිව්වා කිසි ප්‍රශ්නයක් නැහැ නේද කවද දෙන්න පුළුවන් කියලා ඇහුවා. එතකොට අද වැඩසටහන නරමනායදන් නිෂ්පාදකවරයෙකුගේ කියන භූමිකාවට එන්න කොච්චර කලාශේස්ත්‍රයේ අධ්‍යක්ෂින් තිබිය යුතුයිද කියලා. හැබැයි එතුම මට අවස්ථාවක් දුන්නා. අද වෙනකොට මම ස්වර්ග ටීවී නාලිකාවේ බොහොම යටහත්ව කියන්න ඕන සහකාර අධ්‍යක්ෂකවරයෙක්, සහකාර නිෂ්පාදකවරයෙක් නිවේදකයෙක් හැටියට වැඩ කටයුතු කරනවා. එදා මම හිතුවේ නෑ කවදාකවත් මේ වගේ දුරක් ඒ කියලා. හැබැයි එදා මම හෙව්ව හොයපු දෙවියන් වහන්සේව මම වැළඳ ගන්නකොට අර මට තිබ්බ හැකියාවල් හැමදේම මං අතහැරලා. දෙවස්සාන්ට ආවා. සේවයට ඇවිල්ලා සතියයි. මට ස්වර්ණවැණී ආයතනයේ මට සමුක පරීක්ෂණයකට අණ ගැහුවා. මගේ දේවගැතුමන්ට මම ඉල්ලුම්පත් දුන්නාම එතුමා බිම දාලා ආවා. මට මේක හරි කනගාටුවක්. දේවස්ථානෙට ආවා. දේවස්ථානෙට ඇවිල්ලා මම අඬාඬ ඉන්නකොට දේවගැතුමා කෝ නගුලට අත තියලා පිටිපස්ස බලන මිනිස්සු දේවරාජර සුසු නැහැ කියලා. මේක මගේ මං හිතට වැදුනා. මං හිතෝ කමන්නේ හැමදේම අතහැරලා දාලා මම මේ කැපවීම පූජාව කළා. මේ ලෝකෙ මැව්වායි කියන දෙවියන් වහන්සේට මට සතුටක් දුන්නා නම් මගේ ජීවිතේ මට බලාපොරොත්තු දුන්නා ඒ දෙවියන්ට මම මගේ ජීවිතේ කැප කරනවා කියලා ගත්ත තීරණේ උඩ මට මගේ ජීවිතේ නැති වෙච්ච හැමදේම පුංචි කාලයක් තුල මෙච්චර ගමනක් එන්න ලෝකෙ මැව්ව දෙයියෝ කරුණාව දීලා තියෙනවා. අද මම ස්තුතිවන්ත වෙනවා මගෙත් එක්ක මේ ගමනට මට සහාය වුණු බොහෝ දෙනා ඉන්නවා. මගේ හිතමිතුරු
මට කණ්ඩ බොණ්ඩ දීලා ගෙවල් වල නවත්තගෙන එහෙම ඇවිදිනකොට අඬ ගහලා සලකපු ගොඩක් අය මේ ජීවිතේ ඉන්නෝ නම් වශයෙන් සිහි නොකලත් මේ වෙලාවේ හැම කෙනෙක් ගැනම ස්තුතිවන්ත වෙන. ඒගොල්ලෝ කවුරුත් වේ ඥාති නෙමේ. එදිනෙදා ජීවිතේ හම්බෙච්ච මොන ගැහිච්ච ආදරණීය මිනිස්සු. මම කැමති මේක මේ මේ කතාවත් එක්ක ඔබතුමීට ආයෙත් මේ කතාව බාර දෙන්න. හැබැයි එදා මහා බාරෙන් දීගත්ත මාව දෙවියන් තමයි. අද මේ කතාව ඔයත් එක්ක කියනකම් ක්‍රිස්තිනා මේ කඩොම ගන්න අපේ දේවස්ථානයේ ආයවත් දන්නේ. හැබැයි සාරාංශයක් දන්නවා මෙහෙම මෙහෙමයි කියලා. හැබැයි මගේ හිතේ හිර කරගෙන ඉන්න හිතේ හංගගෙන ඉන්න ගොඩාක් දේවල් මේ මේ කතාව ඇතුළාන්තයේ සිදුනා සිදුවුම් මම හිතන්නේ සෑහෙන්න තියෙනවා. නමුත් කැමති එතනින් ඔබතුමීට ආයෙ බාර දෙන්න. අනිවාර්යෙන්. ඒක තමයි සංජය මේ වැඩසටහනේ තියෙන විශේෂත්වය. සංජයව දන්න කෙනා දන්නේ නැති පැත්ත ගැන තමයි අපි කතා කරන්නේ. ඒක තමයි පස්පංගුවේ තියෙන විශේෂත්වය. අපි නරඹන ඔබ ඒක දන්නවා. ඉතින් ඇත්තටම මම අර කිව්වා සංජය කියන කෙනාව අද වෙනකොට ගොඩක් අය අඳුරනවා. ගොඩක් අය ඔබ කවුද කියලා දන්නවා. හැබැයි මේ කිව්වා මේ දේවල් මම හිතනවා ඔබ අද නරඹනකොට මේගොල්ලෝ හිතන සංජය මේ වගේ තැන් වලින් ගිහින් තියනවාද? මේ වගේ දේවල් ඇත්තටම කරලා තියනවාද කියලා. ඒ ඒ කුතුහලය ඒ ඒ ඒ දේ දෙන්න තමයි මේ වැඩසටහනේ තියෙන විශේෂත්වය. ඉතින් සංජය අර ඔබ කිව්වා දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ඔබගේ ජීවිතය තුළ තිබ්බා කියලා. ඇත්තටම සංජය අපේ ජීවිතේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය නැත්තම් මම හිතන අද අපි මෙතන නැහැ කියලා. මොකද අපි ජීවිතේ ඉපදුන දවසේ ඉඳලා දෙවියන්සේ කියන අපි ඉපදෙන්නත් කලින් අපේ මව් කුසේ සිට දෙවියන් වහන්සේ අපව දැකලා ඉවරයි කියලා. ඉතින් ඔබවත් මව් කුසේ සිට දෙවියන් වහන්සේ දැකලා ඉවරයි. සංජයට නැති වෙච්චා වූ හැම දෙයක්ම මම හිතන ඒක අපිව බලන් ඉන්න අය අල්ලගනි. ඔබට නැති වුණා වූ හැම දෙයක්ම උන්වහන්සේගේ රාජ්‍ය නිසා ඔබ අතහැරියා. හැබැයි උන්වහන්සේ නැවත වතාවක් මං හිතුවා සංජය එක ගුණයක් නෙවෙයි තෙගුණයක් තුන් ගුණයක් වැඩියෙන් ඔබට අද වෙනකොට ලැබිලා තියෙනවා. ඒක තමයි රහස දෙවියන් වහන්සේගේ තියෙන. ඉතින් අපි අර කතා කරනකොට මේ කතා බහිරේ සංජය මං ප්‍රශ්න අහන්න අතරමං යනවා. ඇත්තට මොකද කිව්වොත් ඔබගේ ජීවිතයේ ඒ තරම් ගැඹුරු තැන් තියෙනවා. ඉතින් දෙවියන් වහන්සේ ගැන කතා කරනකොට අපිට තව තව දේවල් කතා කරන්න පුළුවන්. ඒත් සංජය මං කැමති ඔබ අපව බලන් ඉන්න කෙනෙක්ට කියනවා නම් ඔබගේ ජීවිතය මේ වෙනකොට ඔබ ගිහින් තියෙන හැම අදියරයක්ම ඔබ අද ජයගෙන තියෙනවා. මේ හැම දෙයකටම ඔබ ඔබ කිව්වා දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ අනුග්‍රහය ඔබගේ පිටුපස්සෙන් සහ ඉස්සරහෙන් තිබ්බා කියලා. ඉතින් මං කැමති සංජය අපේ බලන් ඉන්න කෙනෙක්ට ඔබ ආදර්ශයක් දෙනවා නම් ඔබ වැනි කෙනෙක් නම් ඔහු හෝ ඇය මේ වෙනකොට දෙවියන් වහන්සේ ගැන දැනගෙන වෙන්නත් පුළුවන් නොදැන වෙන්නත් පුළුවන්. හැබැයි ඔබ කිව්වා ඔබව ඒ දෙවි කෙනා ඔබව මේ දේවල් වලින් එලියට ගත්තා කියලා. මං හිතනවා විසදුමක් නැතුව අපිව බලන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට ඔබගේ ජීවිතයෙන් ගන්න දේවල් ඇති. මං කැමති සංජය ඔබට යමක් කියන තේනවා නම් ඒ දේ කියන්න මේ වෙලාවට. ඔව් ක්‍රිෂ්ණා ඇත්තටම ස්තුතිවන්ත විය යුතුයි. මගේ ජීවිතේ දැන් මේක බලාගෙන ඉන්න කවුරට කෙනෙක් සංජයට මම මේ වගේ කරලා තියෙනවා කියන හැඟීම ඕනම කෙනෙක්ගේ හදවතට එනවා. ඒ හැම කෙනෙකුටම නම් වශයෙන් නොකියුවත් මම බේමෙම ස්තුතිවන්ත වෙනවා. අද මේ වගේ තැනකට එන්න ආරාධනාවක් ලැබුණා නම් ලැබුණේ දෙවියන් වහන්සේ පත් කරපු දෙවියන් වහන්සේ දැනගන්න පෙර සහ පසු ඒ ආදරණීය මිනිස්සු නිසා. ජීවිතේ කාලකන්ණිය කියලා කිව්වොත් මට මුකුත් බෑ කියලා මිනිස්සු මට අත දික් කළා කියනවා. ඔබට කවදාකවත් හරියන්නේ ඔබේ කටින්ද ඔබ නැහින්නේ කියලා කියලා තියෙනවා. මෙහෙම කිව්වා මම එක දෙයක් විශ්වාස කරා. මගේ ජීවිතේ මට බෑ කියන හැමදේම නැහැ පුළුවන්. මොකද මගේ ජීවිතේ ඇත්ත කතාව මම දන්නේ මම. ඔබට මිනිස්සු කුඩුකාරය කියලා කියයි. කාලකන්ණිය කියලා කියයි. අවජාතකයා කියලා කියයි. මොකුත් නැති හිඟන්නේක් කියලා කියයි. හැබැයි කවදාකවත් මිනිසුන්ගේ වචන වලට ඔබ යට වෙන්න එපා. ඔබ විශ්වාස කරොත් අපේ ජීවිත වෙනස් කරපු දෙවියන් වහන්සේට ඔබ වෙනස් කරන්න පුළුවන් කියලා ඔබ ගන්න ඒ තීරණයට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. මගේ ජීවිතයේ මම මටම කියලා වාහනයක් මම ගන්නෙ CD90 මෝටර් සයිකලයක් 95 ශ්‍රී 1983 වර්ෂයේ නිෂ්පාදිත රුපියල් 6000 එකතු කළ ටා සමුද්‍රයකේ වැඩ කරන කාලේ මේ කකුල් ගෙවෙනකම් පයින් ගිහිල්ලා ඇති. මහපාරවල දුක් විඳලා තියෙනවා. කවුරුර කෙනෙක් කියනවා අපි කියන්නේ කතාවට මුකුත්ම නැහැ කියලා. කතාවට මේ ඇත්ත කතාව මුකුත් නැහැ. දෙවියන්ව දැනගන්නකොට මගුප්පැන්න සහදිකේ ඇඩින් කාඩ් එක විතරයි මට ඇත්තම තිබුණේ. ඒකෙත් ලිපිනයන් දෙකක්. මුකුත්ම නැහැ කියලා කිව්ව මම මිනිස්සු ප්‍රතික්ෂේප කරපු මාව මෙච්චර දුරක් ගෙනාවේ. මේ ලෝකේ නිර්මාතෘ
ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඔබ වෙනත් ආගමක කෙනෙක් වෙන්න පුළුවන්. වෙනත් ධර්මතාවයක ඔබ ඇති. වෙනත් විශ්වාසයක ඔබ ඇති. හැබැයි සමා වෙන්නේ එකත් එක්ක තරගයක් නෙමෙයි. ජීවිතේ මේ ලෝකේ පව කරලා සමාජෙන් හංගඩු ගාව මිනිහෙකුට මේ ලෝකේ අලුත් ජීවිතයක් දෙන්න ජේසුස් වහන්සේට පුළුවන්. මම හිතනවා මේ රටේ හෝ මේ ලෝකේ හෝ වේවා දුක් විඳින මිනිස්සු වැරදි කරලා හිරගියවල් පිරෙන්න තරම් අපේම සහෝදර සහෝදරියෝ අද හිරපත් කරනවා ජීවිතාන්තයේ දක්වා. මේ වගේ මිනිහෙකුට අලුත් ජීවිතයක් දෙන්න ජේසුස් වහන්සේට පුළුවන් නම් ජේසුස් වහන්සේගේ ධර්මය අහලා ජීවිතේ වෙනස් කරගන්න එවැනි මිනිහෙකුට පුළුවන් නම් මං හිතන්නේ ඒක මේ රටට මේ ලෝකෙට ආශිර්වාදයක්. ඔබ තවත් ආගමක් වැළඳ ගැනීමක් නෙමෙයි. ගරු වර්නන් පෙරේරා දේවගැතිතුමා දිනක් මගේ සවන් වලට වැටෙනවා දේශනාවක කියනවා. බොහොම අවසනාවන්ත කමට ක්‍රිස්තියානි ධර්මය තුළ තවත් ආගමක තියෙන ලක්ෂණ පෙන්눔 කරනවා. ඒ නිසා ක්‍රිස්තියානිය ආගමක් බවට පරිවර්තනය වුණා. ඒකෙන් හරි දුකයි. හැබැයි ජේසුස් වහන්සේ කියන්නේ ආගමක් නෙමෙයි. ජීවිතේ දුක් විඳිනවා නම් ජීවිතේ වේදනාව විඳිනවා නම් තාමත් ඔබ හොයන විසඳුම ඔබට ලැබිලා නැත්තම් ඔබ වේදනාවෙන් කඳුලෙන්නම් ඉන්නේ. කොටින්ම කියනවා නම් අද දවස ගැන බලාපොරොත්තුවක් නැති මිනිසෙක් නම් ඔබ. ඔබ විශ්වාස කරොත් දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා කියලා. අන්න එතෙන් පටන් ඔබගේ අර කාලකන්න ජීවිතේ වෙනස් වෙන්න යනවා කිසිනා. මට මේ ශේස්ත්‍රි මෙච්චර දේවල් කතා කරන මම වයසින් පරණත කෙනෙක් නෙමෙයි. හැබැයි මෝසෙස් වවුරුදු 40ක් දෙවියන් වහන්සේ පුරුදු කරා කියලා කියනවා. මගේ ජීවිතේ කුඩා කාලේ ඉඳලා ආපු මේ කඳුළු සහිත කතාව ජීවිතේ විශාල අත්දැකීමක් බවට පරිවර්තනය වුණේ ජේසුස් වහන්සේ නිසා. කල්පනා කරන්න හිතන්න ඔබගේ ජීවිතයේ ඔබට දෙන සෑම අමාරුකමක්ම ජීවිතේ වටිනාකමක් බවට විශාල සාක්ෂියක් බවට පරිවර්තනය කරගන්න ජීවමාන ජේසුස් වහන්සේ ඔබට උදව් කරනවා උපකාර කරනවා. ඒදී ඔබගේ ජීවිතය ඔබට කරලා පෙන්වනවා. ක්‍රිස්තිනා ඔබටත් ස්තුති. විශේෂයෙන්ම රාජගිරිය බෙතනි ක්‍රිස්තියානි ජීවන මධ්‍යස්ථානයේ ප්‍රධාන පූජකතුමා ඇතුළු අද මේ මහිමවත් ස්ථානයේ අපි ඉඳගෙන මේ දේ කරන්නේ. ඒ හැම කෙනෙකුට මගේ ජීවිතේ මට යම් මට වතුරු ගුරුවක් හරි දුන්නු මගේ ආදරණීය සහෝදර සහෝදරියෝ ඉන්නවා. ඒ හැම කෙනෙකුටම මම දෙවියන් ස්තුතිවන්ත වෙනවා. අද මම වගේ කෙනෙක් නිර්මාණය වුණේ ඔබව දෙවියන් වහන්සේ පාවිච්චි කරපු නිසා මේ ගමට. නමුත් ඔබත් ඒ බව දන්නේ නැති ඇති. නමුත් අපි අද ඒ බව දැනගෙන තිබෙනවා. එක්තරා පුංචි දෙයකින් මේ කතාව ඉවර කරන්න කැමති ක්‍රිස්තියානි බවස්සාව දෙනවා. ගුණදාස කපුගේ කියන ගායන ශිල්පියා ගීතයක් ගායනා කරනවා. සබඳ අපි කඳු නොවෙමු, උණුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු, එකම ගඟකට වැටෙන ජීවිතේ තරඟ තියාගන්න එපා, මිනී මරා ගන්න එපා, ඇන කොටා ගන්න එපා. ඊට වඩා ලස්සන ආදරයක් මේ ලෝකේ තියෙනවා. ජේසුස් වහන්සේ ආදරේ උල්පත මේ ලෝකෙට පෙන්නුවා. ආදරය කරන්න, මෛත්‍රී කරන්න, යාළුවාට මිතුරට උදව් කරන්න පෙන්නුම් කරා. මම හිතන්නේ මේ ආදරේ වැළඳගත්තොත් ඒ සෙනෙහස තුළ මේ රට ලෝකයේ එකට එක්කාසු වෙලා එකට එකමුතු වෙලා ජීවත් වෙන්න බැරිකම ලැබෙන්නේ. ක්‍රිස්තිනා මම ඔයාටත් සුබ පතනවා. මේ නිවේදන කලාව තුළ ඉදිරියට යන්න හේතුව අද ඔබට දුන්නු දක්ෂතාවය තුළ, ඔබට දුන්නු හැකියාව තුළ මේ රටට ලෝකයට මහ විශාල මෙහෙවරක් කරන්න පුළුවන්. බොහෝ වෙලාවල් වලට අපි ඒක අවබෝධ කරගන්නේ නැහැ. ඒ නිසා ස්තුතිය ඔබට. අද මම මෙතෙන්ට එක්කන් ආවට. අනිවාර්යෙන්. ඔබට ස්තුති සංජය. මගේ ආරාධනාව පිළිගෙන මේ වැඩසටහනට ආවට. ඒ වගේම අපේ බලන් ඉන්න කට්ටියට මේ දුන්නා වූ ආදර්ශය. ඇත්තට මම හිතනවා මම තව කතා කරන්න ඕනේ නැහැ. මොකද ඔහු කියන්න ඕන හැමදේම ඔබට කියලා ඉවරයි. ඉතින් මම කැමතියි ඔබට කියන්න මෙවැනි සුන්දර දේවල් කතා කරන්න. එහෙම නැත්නම් අතීතයේ අපි කියනවා අඳුරු පැත්තන් ගැන කතා කරන්න. නමුත් දෙවියන් වහන්සේ කරා වූ විශ්මිත දේ ගැන කතා කරන්න. අපිත් එක්ක එකතු වෙන්න. මේ පස්පංගුව. ස්තුතියි.